ආතිර සටන එළමිණ මහමැතිවරණ විඩුවින් සමග ජනබලවේගයේ ජයතහවුරු කිරීමට එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කැස්බෑවේදී ජනහමුවක් පැවැත්ුණා. අද මොකද වෙලා තියෙන්නේ? ජනතාවගේ බලාපොරොත්තු ඉහළටම ඔසවලා තබන ජනාධිපති මුළු හැටියෙම ගත කරපු හැම මොහොතක ජනතා බලාපොරොත්තු කඩනවා. කිව්වේ නැද්ද හැම වේදිකාවකම විදුලි බිල 3න් 2කින් නඩගරන්න පුළුවන්. මෙච්චර ඉහළ බිලකට විදුලි ඒකක අලෙවි කරන්නේ දූෂණය නිසා, වංචාව නිසා, හොරකම නිසා අපි ආපු හැටියේ ඒ ඔක්කොම ඉවර කරලා දාන ආපු හැටියේ 66කින් විදුලි බිල අඩු කරනවා. මොනවා කියලා? අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ ඇමතිවරු වේදිකාවල නැගලා කිව්වා ඊයේ ආවා පාස්පෝර්ට් එක හෙට බෙදනවා පාස්පෝර්ට් ටික දින කිහිපයක් යනකොට පාස්පෝර්ට් පොලි පාස්. අද මොකද වෙලා? අද මේ පාස්පෝර්ට් හිඟතාවයත් එක්ක මහා බරපතල සමාජීය ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. සාමාන්‍ය ජනතාව භාවිතා කරන පාරිභෝජනයට ලක් කරන හාල් ටිකවත් ලබා දෙන්නට මේ ආණ්ඩුවට හැකියාවක්. පොල් ගෙඩියක් ගන්නද පොලිලි ඉන්න. පොලිං යුගයක් නිර්මාණ. අඩු කරනවායි කියපු භාණ්ඩ බෙල අද වෙනකන් අඩු කරලා ජීවන බර වැඩි වෙනවා. ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ ජාතික සංවිධායක නමල් රාජපක්ෂ මහතා අද බලංගොඩ පැවති ජනහමුවකට එක් වුණා. එදා හොරා කියලා කිව්වා. ලංකාවේ සල්ලි පිටරටවල ගුවන් යානාවලි පැටවුවා කියලා කිව්වා. අද උන් විසින්ම උන් අපේ නගපු චෝදනා එකින් එක නිරවුල් වේගෙන එනවා. ඒ අය දකිනවා ඒ අය පොරුවෙන් වෙලාගත්තු ඡන්දදායකය නැවත වතාවක් ඔවුන් කරපු බොරුව පිළිබඳව අවබෝධයක් ලබාගෙන තියෙනවා කියන කාරණා. හේතුලොවුන් උත්සාහ කරනවා මතය වෙනත් පැත්තකට අරගෙන යන්න. දෙක පැත්තකේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආරක්ෂාව අඩු කරනවා. ආරක්ෂාව අඩු කරන්න හේතුවක් තියෙනවා නම් ඒ පිළිබඳ බුද්ධියංච වාර්තා අරගෙන තියෙනවද? අනිකුත් ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව තොරතුරු එක්රැස් කළගත් තීන්දුවක්ද? එහෙම නැත්නම් හුදෙක් මැතිවරණ කාල සීමාව තුළ තමන් කියපු කාරණා ක්‍රියාත්මක කරන්න ඕන නිසා හිටපු ජනාධිපතිවරුන්ගේ ජීවිත අනතුරකට ලක්ුණත් කමක් නැහැ අපි මේ තීන්දුව ගන්නවා කියලා ගත්ත තීන්දුවක්ද කියන ප්‍රශ්නේ අපිට අහන්න වෙනවා. පහුගිය කාලේ අපි පුල පුලා කිව්ව ජනතා මුක්ති පෙරමුණේ වෘත්තීය සමිතිය මේ රටේ ශිෂ්‍යයන්ගේ අයිතිය තහවුරු කරන්න දෙන්නේ නැහැ කියලා. ළමයිව පිල්ලට දාලා උද්ඝෝෂණය කරා. රෝගියව පිල්ලට දාලා උද්ඝෝෂණය කරා. අද ජනතා මුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිළිගන්නවා. තම පහුගිය කාල සීමාව තුළ ආණ්ඩු කඩාකප්පල් කරන්න, රටේ සංවර්ධනයේ කඩාකප්පල් කරන්න තමන්ගේ වෘත්තීය සමිතිය ව්‍යාපාරේ පාවිච්චි කරා. ඒ නිසා දැන් වෘත්තීය සමිතිය විසිරුවා හරින්න ඕනේ කියලා කියනවා තමන්ගේ ආණ්ඩුවක් ආපු නිසා. ගම්පහදි ශ්‍රී කාන්තා නියෝජිත සමුළුව අද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙණවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එය නම් කර තිබුණේ රට හදන අපි එකට මාලිමාවට යන මේන්. අලුත් පාර්ලිමේන්තුවක් ගැන කතා කරනකොට ඇත්තටම අලුත් පාර්ලිමේන්තුවක් ගැන අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ තරඟයටවත් ඉදිරිපත් නොවි අයින් වෙච්ච විශාල පිරිසකුත් ඉන්න නිසා. ඒගොල්ලෝ දැන් දන්නවා අර පරණ දේශපාලන සංස්කෘතිය තව දුරටත් අදාළ නැහැ. ඔවුන් දේශපාලනය කරේ අතිශයින්ම පෞද්ගලික හේතු වලට නම් ඒක තව දුරටත් කරන්න බෑ කියන එක ඔවුන් තේරුම් අරගෙන කටියක් අයින් වෙලා පාර්ලිමේන්තුවට ආවම දැන් ඉතින් ඉස්සරහට පෙන්ෂන් නැ. එතකොට නිල නිවාස අරවද මේවද සීමිත ප්‍රමාණයක් ඒක එහෙම නිකන් බුතියක් වරප්‍රසාදයක් හැටියට වෙන්නේ නැ. මුළු පවුලටම රැකියා දෙන්න බෑ. නෝනටයි දුවටයි පුතාටයි අරයටයි මෙයාටයි ඇමතිවරයාගේ මන්ත්‍රීවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට එහෙම බඳව ගන්න බැරි වෙනවා. අමාරුම වැඩේ මේකයි. හොරකම් කරන්න නම් බැරි වෙනවා. ආතිර සටන